මොකද්ද එකපාරට මහින්ද ශප්‍රියට උනේ උනේ කියලා නිරීක්ෂණ සංවිධානයක් හදලා ඉය. ඔව්. මම හිතන්නේ ඊයේ තානාපති කාර්යාලයේ තිබිච්ච සාකච්ඡාවේදී ඇම්බසිඩර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලාද මිස දේශප්‍රිය ඔබ්සර්ව් ගෲප් එක කළුදෙන් හදලාද කියලා. පස්සේ ආපු එක්කෙනා කිව්වා විස්තර මේකයි මෙහෙමයි උනේ. අපේ කොහමටත් දයානන්ද දිසානායක මහත්තයන් දිදෙත් අපේ දෙපාර්තමේන්තුව නැත්තම් කමිෂන් එක ඇතුලේ يعني තුමයින් වල දෙපාර්තමේන්තුවනේ විශ්‍රාම ගිහිපු එහෙම නැත්තම් වෙනත්තන් වලට මාරු වෙච්ච මැතිවරණ නිලධාරීන්ගේ ලංකා මැතිවරණ වෘත්තීය වේදින්ගේ සංගමය කියලා සංගමයක් තිබුණා. ඒක කමිෂන් එසය ඩිපාර්ට්මන්ට් එකේ හිටියා විශ්‍රාම ගිහ එක වැඩ කර කර ඉන්න ගමන් මම පෙන්ෂන් ගියාට පස්සේ මේ ඉලෙක්ෂන් වැඩ වලින් ඒ සංවිධානයේ ටිකක් වැඩ කරගෙන පුංචි පුංචි වැඩ කරගෙන ගියා. නමුත් ඒකේ ඉන්න අපිත් එක්ක හිටපු උඟ දෙනෙක් එක වයසයි නැත්නම් ආණ්ඩුවේ ඉන්න අයට කලින් මැතිවරණ කොමිෂන් සභාව කිව්වා ඒගොල්ලන්ට සිවිල් වැඩ වලට එන්න බෑ. ඒගොල්ලෝ අපේ ඩිපාර්ට්මන්ට් එක කොමිෂන් එකේ ඉන්න අය ඉඳපු අය රජයේ සේවක. විශ්‍රාම කිව්ව හතරපස් දිනවල කරන්න බෑ කියලා මම ඒත් තනියෙන් පොඩි පොඩි දැනුවත් කිරීම කර කර ඉන්න අතරේ 2013 විතර ඉඳලා ක්‍රියාකාරී වෙච්ච ඒප්‍රිල් කියන තරුණ සංවිධානයේ නිරීක්ෂණාත්මක වෙච්ච ඔබත් දන්නවා view කියන සංවිධානයේ පෞගිය ජුනි මාසයේ මට කතා කරා මේ ඡන්ද හතරක් එනවා නේද මේ අවුරුද්දේ ලබන අවුරුදු ඉවරනකොට මම හිතන්නේ හතරම එයි මොකද අපි දැක්ක ජනාධිපතිතුමා අයියෙක් කියන ජනාධිපති වරණය පාර්ලිමේන්තු මැතිවරණය අර අතුරුදන් කරපු පළාත් සභා ඡන්ද විසීම සල්ලි හොරකම් කරපු පළාත් පාලනාධිතර ඡන්ද විසීම ඔය හතරත් එන නිසා අපට උපදේශක මණ්ඩලය හැටියට උදව් කරන්න එන්න පුළුවන්ද කියලා ඒක කරන්න බැලුවා මමත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ කමිෂන් සභාවට වැඩ කළ පළපුරුදු නිලධාරියෙකුත් තව සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකුත් මේ ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකුත් අපි උපදේශක මණ්ඩලයට ආවා. අවිල්ල වැඩ කරගෙන යන තරුණ පිරිසක් එක්ක ඒකේ නම view මැතිවරණ විමසුම සඳහා ස්වේච්ඡා මුල පිරුම. ඒගොල්ලෝ වැඩ කළා තිනවා 2019 22ම ඔබ්සර්ව් කළා තිනවා නිමල් පුංචිව මාතලා කමිෂන් සභාව. ඒගොල්ලෝ ලියාපුංචි සංවිධානයක් හැටියට පිළිඅරගෙන තිනවා. ඔය සුදර්ශන අපේ සුදාලා කලින් තිබිච්ච MFP එක වගේ Movement for the free and fair Movement for the free and fair elections කියන එක. ඒක වගේම මේ view එකත් ක්‍රියාකාරී සංවිධානයක් හැටියට තියෙනවා. අපි උපදේශක මණ්ඩලයේ හැටියට වැඩ කරගෙන යනවා අපි අතර දෙනයි. හැබැයි මේකේ වැදගත්ම දේ තියෙන්නේ මේකේ තරුණ කණ්ඩායමක් ඉන්නේ. වයසෙන් වැඩිම කෙනාට අවුරුදු 41යි. විධායක කමිටුවේ ඉන්න වයසෙන් අඩුම එක්කෙනාට අවුරුදු 20යි මාස ගානක්. එතකොට මේ තරුණ පිරිසක් එක ඇක්ටිවිස්ට් භූමිකාවට බැහැලා තිනවා. ඒ කියන්නේ මෙහෙම ඇහුවොතින්. ඒ කියන්නේ මහින්ද දේශප්‍රියට නැමති ඇක්ටිවිස්ට් රාජ්‍ය සේවයේ විශේෂ මැතිවරණ සේවයට ඇතුළු වුණාට පස්සේ මේ ඇක්ටිවිස්ට් භූමිකාවෙන් ටිකක් වෙන් වෙලා නිලධාරියෙක් වෙන්න වුණා. දැන් මේ නිලධාරී භූමිකාවෙන් විශ්‍රාම ගියාට පස්සේ අර පරණ ඇක්ටිවිස්ට් ආයෙ ඇවිල්ලා තරුණ ජවයත් එක්ක වැඩ කරන තැනකට සෙට් වුණා කියලා කිව්වොත් හරිද? හරියට හරි. හැබැයි මටත් වඩා වයස කෙනෙකුත් ඉන්නවා. අපි හැමෝම දන්න සභාපති සියෝගුරුනාදන් රෝදරයත් අපේ ප්‍රදේශ මණ්ඩලවල අරුදු 79ක් විතර වෙනවා. මට 69ක්නේ. ඔව්. තාම නමුත් මගේ වයස ඇහුවොත් ජස්ට් 20 ප්ලස් යන් ඇට් හાર્ට් කියන කෙනෙක් ඉන්නේ. ඔව්. ඉතින් ඒක වැඩ කරගෙන යන්න පුළුවන් එකම අමාරුව තියෙන්නේ ධනි සමාරු නිසා පණ්ඩඟ ඉන්න බෑ. නැත්තම් ඒ ජවයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. දැන් මම ඊයේ නුවර කෝච්චිය ගිහිල්ලා TOT එකක් කළා. අපෝ කෝච්චිය පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කළා.